මේ දේශපාලන කුමන්ත්‍රණය හෙළිදරව් කිරීමක් මේ කරන්නේ මේ රටේ රනිල් වික්‍රමසිංහයන් පරාජයට පත් කරන පුළුවන් අපේක්ෂකයෙක් මේ රටේ මේ වෙලාවේ නැහැ. මොකද හරි පැහැදිලි අපේ රටේ ඡන්ද ප්‍රකාශ වෙන විවිධ විදිහට. රයිට්. ඒක එක වෙලාවක නැෂනලිස්ට් කියන කාරණාව ඇතුලේ සහරාන්ගේ ප්‍රහාරයත් එක්ක අති බහුතරය විශ්වාස කරා සිංහලුන්ට නැත්නම් රටට ආරක්ෂකයෙක් ඕන කියලා. ඒ වෙලාවේ තමයි 169ක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ගිහිල්ලා ඡන්දේ දුන්නේ. හැබැයි එතුමාට ඒ පවරපු වගකීම ඉෂ්ට කරන්න බැරි වුණා. හැබැයි මේ රට අමාරු වැඩිච්ච වෙලාවේ, බංකොලොත් වෙච්ච වෙලාවේ රට බාරගත් රනිල් වික්‍රමසිංහයන් තමන්ටගේ හැකියාව කරලා පෙන්වුවා. ඒතර මේ රටේ අති බහුතර ජනතාවට ඕන හුස්ම ගන්න. හුස්ම ඉර කරගන්න ඕන කවුරුත් මේ රටේ නැහැ. එහෙම පොඩි කණ්ඩායම් ඉන්නවා. ඒ අය තමන්ගේ දේශපාලන සිහින වෙනුවෙන් හුස්ම ඉර කරන්න හදනවා. ඒකල විශ්වාස කරනවා එහෙම වෙන්නේ නැහැ කියලා. හැබැයි අති බහුතරයගේ අවශ්‍යතාවය හුස්ම ගන්න තවදුරටත් ඒ හුස්ම ගැනීමේ කතිරේ වැදින්නේ රනිල් වික්‍රමසිංහයන් ඉස්සරහා තමයි. ඒකින්ද පරාජය කරන්න තියා ළඟට එනවත් හැකියාවක් ලැබෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. හැබැයි කිරියල්ල මහත්තයා කියන්නේ ළඟට එන්න නෙමෙයි මේ රනිල් හතර කියලා. ඔව් එහෙම තමයි කියන්නේ. එක එක ඒවා කියනවා. කිරියල්ල තමයි කිව්වේ තමන්ගේ පක්ෂයට ආපු විපක්ෂයේ අය වංචනිකයෝ කියලා. වංචනිකයෝ කියලා කිව්වේ. කිව්වේ අර කුණ්ඩසාලෙන් දැන් චන්ද්‍රීලන්න හදන මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පිලේ ඉන්න මන්ත්‍රීවරයාට. සජිත්‍රය හරි ෂෝක් කෙනෙක්. ඒකින්ද වැළඳගත්තා. කිරියලට වංචනිකයෙක්, දූෂිතයෙක්. ඉතින් ඒ වගේ අයගේ කතා මොන කතාද? ඒගොල්ලන්ට ඉතින් ඇති වෙන්න චෝදනා තියෙනවානේ ඉතිහාසෙ. ඉතින් හරි පැහැදිලිනේ විවිධ කාලවල වලට විවිධ අරමුණු තියෙන්නේ. ඒකෝ රට කරගෙන ගියේ ඒකෝ හැමදාම රජකමේ ඉන්න බලාපොරොත්තු වෙන. ඒක බැරි වුණා. රට බංකොලොත් වුණා. රට විනාශ වුණා. ඊට පස්සේ ඒක අත්හැරියා. ඒකට චින්තන තියෙන වෙන චින්තනයක්. ඒක බාර දුන රනිල් වික්‍රමසිංහයන්ට. මොකද ඒ වෙලාවේ සජිත් කිව්වා බෑ කිව්වා, අනු කුමාරට කිව්වා බෑ කිව්වා. රනිල් වික්‍රමසිංහයන් විතරයි ඉතුරු වුණේ. එතකොට ආගේ ආර්ථික හැකියාව ගැන මේගොල්ලෝ දන්නවා. යම් ප්‍රමාණයකට බය වුණත් හැබැයි වෙලාවේ දෙන්න වුණා. දුන්නා, ගත්තා. බහුතරය එතුමාට උදව් කරා රට ඉස්සරහට අරගෙන ආවා. හැබැයි ඒගොල්ලෝ ඒගොල්ලෝගේ පැත්තෙන් ඒගොල්ලෝ හිතනවා මේ විදියට දිගටම ගියොත් තා ඒ පුත්‍රයා හිතනවා තමන්ගේ දේශපාලන සිහින සැබෑ කරගන්න විශාල කාලයක් ඉයයි කියලා. මොකද හැම පක්ෂයකම ඉන්නවනේ නායක වෙන බලාගෙන ඉන්න පිරිසක්. ඉතින් ඒ සිහිනය ඉක්මනින් සැබෑ කර ගැනීමේ උමනාවක් තමයි ඒ අයට තියෙන්නේ. ඉතින් ඉක්මනින් සැබෑ කරගන්න නම් රනිල් වික්‍රමසිංහයන් පරාජයට පත් කරගන්න ඕන. ඉතින් පරාජයට පත් කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ හිතන විදිය තමයි සජිත් එක්ක ඩීල් එකක් කුමන්ත්‍රණයක් කරන එක. අපි හිතන විදිය නෙමෙයි. අපි හිතන මොන ඩීල් එක ගැහුවත් මොන කුමන්ත්‍රණය ගැහුවත් මේ රටේ ජනමතයේ රනිල් වික්‍රමසිංහට තමයි මම කිව්වා පෙරේදා රටම රහසින් රනිල්ට කියලා. ඒක හැබෑ වෙනවා 22 දවල් වෙනකොට, උදේ වෙනකොට. ඒක නිසා හැබැයි අරගොල්ලෝ හිතන විදිය අනුව ඒගොල්ලෝ කුමන්ත්‍රණ ඩීල් ගහනවා. ඔය පුවත් මවන්නේ මේ නීතිය ගැන, ව්‍යවස්ථාව ගැන එහෙම දැක්මක් අදහසක් නැති අය. එහෙම එක එක දේවල් කියනවා. විවිධ දේවල් දැන් ගිය සතියේ තව මොන හරි එකක් කිව්වා. ඊළඟට අර දේශපාලනඥයා දැන් මෙහි රනිල් වික්‍රමසිංහයන් එක්ක ඉන්න අය කැට තියලා කියන මට කතා කළත් කො කැට තියලා කියනනම් දවස් දෙකකින් සජිත් ප්‍රේමදාස මහත්තයා ළඟ කිව්වා. මං කොයි කැටේ හංගලා තියාගන්න එළියට දාන්න එපා කියලා. එහෙම ඒවා කියනවා. මේ රටේ 21 ජනාධිපතිවරණයේ තියෙනවා. ඒක ස්ථිරයි. ජනාධිපතිවරණේ කල් දාන්න පුළුවන් නීතියක් මේ රටේ මේ වෙලාවේ නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව. ජනාධිපතිවරණයේ තියලා පාර්ලිමේන්තු මැතිවරණයේ කැඳවීමේ හැකියාව තියෙනවා. මැතිවරණ තුනක් තියෙනවා. ඒකෙන් වැදගත්ම මැතිවරණය කැඳවයි අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුව විසිරුවලා පාර්ලිමේන්තු මැතිවරණයකට යයි කියලා. දැනුත් පුළුවන් නේද ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු විසිරුවලා ජනාධිපතිවරණයට අයවැයෙන් මුදල් වෙන් කළා ඉවරයි. එතකොට ඒ ක්‍රියාවලිය අවසන් වෙමින් තියෙන්නේ. තව දවස් දින 3යි. එතකොට ඒ තව වගේ තත්වයක් තුළ ශේෂ්ඨාධිකරණයටත් ගියපු වෙලාවේ පළාත් පාලම ඇතිවරණ ගැනත් ශේෂ්ඨාධිකරණය කිව්වේ තීන්දුවක් දුන්නේ නැහැ. ඒ වෙලාවෙත් ඒකල කිව්වේ අදාළ පාර්ශ්වයන් කතා කරලා දින තීරණය කරන්න කියලා. ඒකේ පැහැදිලි අදහස තමයි
දැන් ජනාධිපතිවරණය තියන්න සූදානම් ඒ ක්‍රියාවලිය භාගයට ඇවිල්ලා තියෙන්නේ. ඒක තියලා දින තීරණය කරන්න කියන එක. ද එල්පීඩී මැතිවරණය ආපු වෙලාවෙත් එල්පීඩී මැතිවරණය ඔක්තෝබර් මාසෙට ගියා. ඉතින් සමස්ත කාරණා ඇතුලේ හරි පැහැදිලි මේ වෙලාවේ නීතිය ව්‍යවස්ථාව සහ සියලු කාරණා බැඳලා තියෙනවා රටේ ක්‍රියාවලියත් එක්කත්. ඒ ක්‍රියාවලිය තියෙන මේ වෙලාවේ ජනාධිපතිවරණය ඒක තිබ්බෙන් පස්සේ තමයි අනිකුත් සියලු මැතිවරණ සිද්ධ වෙන්නේ ඊළඟට. ඇල්මරුන ස්වභාවයකින් ඔබතුමාලගේ මේ මැතිවරණ ප්‍රචාරක රැලිය යනවා දැන් ජනතාව අනිත් කණ්ඩායමට විශාල ප්‍රමාණයක් කිස් ගොඩක් තනි කර රැලි මොකද දැව සල්ලි දීලා හරි අරගෙන යන්න තිබ්බනේ කණ්ඩායම. එහෙම මොනාවක් නැහැනේ. රනිල් වික්‍රමසිංහ කියන්නේ හරි ප්‍රායෝගික නායකයෙක්. අර ඩීසල් වල රුපියල් 12ක් පෙට්‍රල් වල රුපියල් 10ක් අඩු කරපු වෙලාවෙත් මගෙනුත් කතා කරලා ඇහුවා ඇයි මේ 50ක් අඩු කරලා ඡන්දෙ ගත්තේ නැත්තේ කියලා. රනිල් වික්‍රමසිංහ රටාමාරු දාන කෙනෙක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ දන්නවා 22ත් ජනාධිපති රනිල් තමයි කියලා. 22 දැන් අමාරුවේ දාලා 22 නැවත ගොඩ ගන්න එක ලේසි නෑ. සල්ලි අච්චු ගහන්නද? පිටරටින් ගෙන ණය වලින් පඩි ගෙවන්නද? බඩු අඩු කරන්නද? එහෙනම් රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රට අමාරුවේ නොදා පියවරෙන් පියවර කටයුතු කරන නායකයෙක්. ඒක නිසා ඔය වගේ රැලියක් තියෙනකොට රත්නපුරේ මේ ආණම අඩුවෙන් එහෙම නැත්නම් පුත්තලමෙන් රත්නපුරේට සෙනඟ ගේන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ. අපි ඇහුවත් මම උරුසමිති ව්‍යාපාරයේ දින මට උරුසමිති ව්‍යාපාරයෙන් ඕන තැනකට සෙනඟ ගෙන යෑමේ හැකියාවකුත් තියෙනවා. කියන දිස්ත්‍රික්කෙන් පිට ගේන්න එපා. දිස්ත්‍රික්කය ඇතුලේ දැන් අපි කැස්බෑව තියෙනවනම් කැස්බෑව මොරටුව කඩුවෙල ඒ ආසනවලට සීමා කරන්න. ඇයි? මොකද අපි කොළඹ දිස්ත්‍රික්කයේ ආසන 15ක් තියෙනවා. තියන්නේ රැලි 4යි. ඒ රැලි 4 15 බෙදා ගන්න. එහෙම නැතුව මේ රත්නපුරෙන් කැස්බෑවට ගේන්න, එහෙම නැත්නම් මේ ගම්පහෙන් කැස්බෑවට ගේන්න, එහෙම උපදෙස් නැත. ඇහුවත් බැනුම් අහන්න වෙන එක තමයි අපිට අපේ අත්දැකීම. ඒ නිසා එහෙම කරන්නේ නැහැ. ජේපික මං කිව්වේ ජේපික රැලි තියෙනවා ගමේ මිනිස්සු අතුරු දහ මාසෙකමාර. ඒ නිසා ඒගොල්ලෝන්ගේ බලන්නකෝ රැලියක් තියෙනකොට බස් 200ක් විතර තියෙනවනේ අවට. කවුරුරි කණ්ඩායමක් දාලා බැලුවොත් මොන ඩිපෝ එකෙන්ද මොන ප්‍රදේශෙන්ද කියලා හොයාගන්න පුළුවන්. ඔය මේ ජනතා අංක පිරුණා ගත්තා සමග ජන බලවේගය ගත්තා. හැබැයි අපි කරනකොට එහෙම එකක් නැහැ. අපි ප්‍රදේශයේ ජනතාව ගෙන්නලා රැස්වීම තියලා ඒගොල්ලෝ සන්නද්ධ කරනවා. ඒක බලා ගන්න පුළුවන් 22 වෙනිදා උදේට. එසේ කිරීමේ අවශ්‍යතාවයක් නැහැනේ ඇත්තටම. දැන් කැස්බෑවේ රැලියක් තියෙනවා නම් හම්බන්තොට මිනිස්සු ගෙනල්ලා මොනවද කියන්නේ? ඉතින් හම්බන්තොට අපේ රැලියක් තියෙනවානේ. හම්බන්තොටදී හම්බන්තොට කතාව කියනවා. කැස්බෑවේදී කැස්බෑව කතාව කියනවා. දැන් හෙට මං හිතන්නේ මිනුවන්ගොඩ අද හොයට මිනුවන්ගොඩදී ගම්පහ මිනිස්සුන්ට කතාව කියනවා. එහෙමයි මේකේ දේශපාලන අදහස ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැතුව මේ රටේ මිනිස්සු අඳන්න විෂන්. දැන් ජේපී කියනවාද විෂන්නේ. දවස ගානේ පෝස්ටර්. දවස ගානේ රැලි වල සෙනඟ. දැක්ම කියන්නේ පෙනීම කියන කාරණේත් එක්ක මිනිස්සු නිකන් අවුල් කරන්න හදනවා. හැම තැනම බැලුවම ජේවිපී 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 කියන ගහපන් ජේවිපීකට කියන පණිවිඩය තමයි දෙන්නේ. මිනිස්සු එහෙම ගහන්නේ නැහැ. ජනතා මිත්‍ර පෙරමුණට ඉතිහාසගත පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ওই විෂන් කියන එකට 22 වෙනිදා උදේ. ඉතින් ගල් නෙමෙයිනේ. දැන් ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ මහත්මයා ගහපු කටවුට් වලට ස්ක්‍රීන් වලට පෝස්ටර් වලට තමයි එදා චෝදනා කරේ. මොනවද නොකිව්වේ කියන්නකෝ. ඈ දැන් ඊට පස්සේ පළාත් පාලන ඡන්දෙ ඉල්ලපු වෙලාවේ පාර පුරා පාර දෙපැත්තේ කටවුට් තොරන් පෝස්ටර් ලංකා පුරා ගැහුවේ කවුද? ජේවිපී එක. නාලිකාව ප්‍රධාන මාධ්‍ය නාලිකාවක් නේ. වියදම බිලියන 3යි කියලා. අනුර කුමාර උත්තර දුන්නාද? නෑ. ඡන්දෙකුත් නෑ. විදම් බිලියන 3යි. දෙයනේ බිලියන 3ක් කොහෙන්ද හොයන්නේ කියලා කියන්නකෝ. කොහෙන්ද හොයන්නේ? ඊළඟට දේශපාලන ආරමුදලේ අති වැඩිපුරම සල්ලි තියෙන ජේවිපී එකට. හරි දැන් ඔය කන්න බොන්නේ නැහැ කලිසමාරයාගෙන් කමිසමයාගෙන් කියලා කිව්වට නේ අපි දන්නවනේ මේ වැටුප් ගෙවන විදිය, දීමනා ගෙවන විදිය, වාහනවල යන විදිය, ජාත්‍යන්තර ආරක්ෂකව ගන්න විදිය, ඒ සියල්ලම රටේ ජනතාව දන්නවා. ඒකේ ගණන් හිලවුම ඕනේ නැහැ. මේවා පාවිච්චි කරන්න කොහෙන්ද කියලා ඇව්වම ඒකේ ගණන් හිලව මිනිස්සු දන්නවනේ. පෝස්ටරයක් ගැව්වම මේ හාෆ් ඩිමයි පෝස්ටරයක් නා අඩු ගන්න 12 50ක් යනවා කියලා මිනිස්සු දන්නවා. ෆුල් ඩිමයි පෝස්ටරයක් නා රුපියල් 25ක් 30ක් යනවා කියලා හැමෝම දන්නවා. මේ සමාජයේ වැඩ කරන අය. ඒකෙන් පෝස්ටර 50000ක් ගැව්වොත් ඕක වැඩි කරලා අංක ගණිතය හදාගන්න පුළුවන්. මෙරටේ වැඩිපුරම ප්‍රචාරක කටයුතු මිනිස්සු වදින්නේ බස් ගේන්නේ ජේවිපී එක තමයි කියන කාරණේ හරි පැහැදිලි.
සල්ලි එන්නේ කොහෙන්ද කියන කාරණය, ආවේ කොහෙන්ද කියන කාරණය අපි 22න් පස්සේ බලමු.